ඔබට සුබ දවසක්. ඔබට සුබ දවසක්. අද ස්වාමීන් වහන්සේගේ පණිවිඩය ආවේ යසාය 42. ඒ කියන්නේ උන්වහන්සේ බිඳුණු පහන්තිරයක් නිවන්නේ නැති, තැළුණු බටලීයක් බිඳින්නේ නැති සේවයක් තමයි අපිට බාර දීලා තියෙන්නේ. හැබැයි අද අපේ දර්ශනය සහ පණිවිඩය අපි බලන්න යන්නේ ගීතාවලිය 118 ඉස්සෙල්ලා අපිට අලුත් අවුරුද්දට ලැබුණු පද ටික පොඩ්ඩක් අපි පුනරීක්ෂණයක් කරලා ඒක ශක්තිමත් වෙලා 118 ගීතාවලිය 118 අපිට කිව්වා කවුද දොරටු අරින්නේ. ස්වාමින්ගේ දොරටුව මේ ගීතාවලිය 118 20. ඉතින් මේ ලංකාව මේ කොවිඩ් වලින් එළියට දුර්භාග්‍යයෙන් සෞභාග්‍යයට ගේන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ දොරටුවක්. ඉතින් ස්වාමීන් වහන්සේගේ දොරටුව අරින්න පුළුවන් කාටද? දේවදරුවන්ට, ධර්මිෂ්ඨයන්ට. ධර්මිෂ්ඨයෝයි නැතුල්වන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දෙන මේ ආත්මික දොරටු, ආර්ථික දොරටු වලින් ධර්මිෂ්ඨයෝ ඇතුල් වෙන කල එවුන් සමග ඉන්න අය. සමහර විට ඒ ධර්මිෂ්ඨයා සභාපතිතුමෙක් වෙන්න පුළුවන්. ඒ ධර්මිෂ්ඨයා මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ධර්මිෂ්ඨයා සාමාන්‍යයෙන් පවුලට හම්බ කරන තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ දොරටුවෙන් ඇතුල් වෙනකොට ඒගොල්ලෝ එක්ක ගැවසෙන අයට තේරෙනවා, ෂා, මේ දේව දරුවට දෙවිපියාණන් වහන්සේ දුන්න දොරටුවෙන් අපිත් ඇතුල් වෙන්න ඕනේ. එතකොට දොරටුව මේය, ධර්මිෂ්ඨ වෙයින් ඇතුල් වෙන කල අනිත් අයත් ඒකට ඇතුල් වෙන්න කැමති වෙනවා, පෙළඹෙනවා. ධර්මිෂ්ඨයන්ගේ ආභාෂය එන්න එන්න පැතිරෙනවා. එතකොට ඊළඟට කියනවා, අපි මේක කියව කොනේ ප්‍රධාන ගල ගේසාදන්වන් විසින් එපා කළ ගල කොනේ ප්‍රධාන ගල විය. ඒ කියන්නේ මෙතෙක් ක්‍රිස්තුස් වහන්සේ ගැන කිසිම හැඟීමක් නැතුව හිටියා වූ ප්‍රධානින්ට දැනෙන්න පටන් ගන්නවා උන්වහන්සේගේ දොරටුව නැතිව මේක කරන්න බැහැ කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාදයේ පද දුන්නා 118 25. ස්වාමිනී දැන් අප ගැලෙව්ව මැනව. එහෙම තමයි මිනිස්සු කතා මේ ස්වාමීන් වහන්සේට යාඥා කරනවා. උන්වහන්සේගේ නාමෙන් යාඥා කරන කවුරු නමුත් ගැලවෙන්න ඔය. ඊළඟට ස්වාමිනී දැන් අප සඵල කළ මැනව. මේ යාඥා දෙක නිතරම කරගෙන යන්න ඕන. අපි මේකට ලස්සන කාඩ් එකක් හදනවා භාෂා තුනෙන්ම. එතකොට ඔබට පුළුවන් ඒ කාඩ් එක ලබා ගන්න අපේ WhatsApp එකට පණිවිඩයක් දැම්මත් ඔය WhatsApp එක ස්ක්‍රීන් එකේ තිබෙනවා. ඉතින් මේක තමයි හැමතිස්සම අපි කියන්න ඕනේ. ස්වාමිනී දැන් අප ගැලව මැනව. අපි කියමු දෙකට, ස්වාමිනී දැන් අප ගැලව මැනව, ස්වාමිනී දැන් අප සඵල කළ මැනව. ඊළඟට මොකද වෙන්නේ? මිනිස්සු කියන්න පටන් ගන්නවා ස්වාමින්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ. ඔබ ඔෆිස් එකට යනකොට වෙන කොහට හරි ගියාම අර බොස් එනකොට ඔහුගේ කෙතට ඔහු කියාගෙන ආව ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා කියලා. යෙහෝවා ස්වාමීන් වහන්සේ ඔබ සමගය කියලා. ඉතින් ඒ යෙහෝවා ඉමාකෙම්, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ සමගය. ඊළඟට ඒගොල්ලෝ කිව්වා යාබෙරකා යෙහෝවා, ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක. ඒ වගේ ආශිර්වාදයක් මේ. ඒ කියන්නේ වැඩ පොලේද ස්වාමියා හා කම්කරුවා අතර, ස්වාමියා හා සේවකයා අතර ඉතා කිට්ටු සමදියාවක්, ලැබඳියාවක් ඇති වෙනවා දැන් මහන්සි සෞභාග්‍ය වන නිසා. ඉතින් අපි අර යන තැන ස්වාමින්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ කියලා දේවදරුව ගැන වැඩපුලේදීත් හිතනවා, හැමෝමත් හිතනවා, අසල්වාසී නෑදෑන් ඔක්කොම. ඒ වගේම අපි මොකද කරන්නේ? ස්වාමින්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශිර්වාද කෙළෙමු. එහෙම තමයි මේ අවුරුද්ද ගෙවෙන්න යන්නේ. ඒ නිසා ආයෙත් කෝවිඩ් කියක ඉන්න එපා. කෝවිඩ් තියෙනවා තමයි, නමුත් අපි ආශිර්වාදේ මේක ජයගන්නයි අපේ අදහස. දැන් අදට විශේෂයෙන්ම දැන් අහස දුන්නු පදේ දිහා අපි බලන්න යනවා යසාය 42. ඉතින් මේ කාතුලින්ද මේක කරන්නේ? කාතුලින්ද මේවා කරන්න දැන් වහන්සේට පුළුවන්? මා විසින් උසලන මගේ මෙහෙකරුවා මොහොය. නිකන් හිතලා බලන්න, ඔබව දැන් වහන්සේ උසුලා ගන්නව නම් ඔබගේ බර සමග, වෙච්ච වැරදි සමග, ඔබගේ අනාගතය සමග ඔක්කොම එක දැන් වහන්සේ ඔබව උසුලා ගන්නවා. ඉතින් කුරුසිය අප පිටුපසින් ක්‍රියා කරනවා. අපි කුරුසියේදී පූජාව පිළිගැනීම, ඊළඟට අපේ සදාකාල ජීවනයේ ආකර්ෂණය, දැන් වහන්සේ අපි ඉදිරියෙන් තබා තිබෙන දේ අපි ඉදිරියෙන් ආකර්ෂණය කරනවා. පිටිපස්සෙන් කුරුසියේ පූජාව සහ ස්වාමීන් වහන්සේ අපිට කළ දේ අපිව තල්ලු කරනවා. ඉස්සරහනින් ස්වාමීන් වහන්සේ කරන්න යන දේ පිළිබඳ අපේක්ෂාව අපිව ඉදිරියට ධෛර්යය දෙනවා. මේක අඛණ්ඩ ගමනක්.
අයත් අපි වැටි වැටි එකෙක්නාට දොස්කියක ඉන්න නෑ. මෙහෙම පුල්ල පිටිපස්සෙන් පුෂ් එකක් ඉස්සරහණින් පුල්ල එකක්, ඒ විදිහට අපි දිනෙන් දින කරුණාවෙන් කරුණාවට, ඇදහිල්ලෙන් ඇදහිල්ලට, මහිමේ මහිමයට, එක් තැනකින් තව තැනකට ස්වාමීන් වහන්සේ අපිව උසස් කරගෙන ගෙන යනවා ඇත. මේක දැන් කියන්න ඕන, මේක ආපහු බලන්න, මේක ලියාගන්න, අනිත් අයට කියන්න, මේ ක්ලිප් එක අරින්න, එහෙම බලාපොරොත්තුවක් ස්වාමීන් වහන්සේ දෙනසේක. මේ අපේ හිතුවිලි නෙවෙයි, ස්වාමීන් වහන්සේගේ අදහස. ඉතින් උන්වහන්සේ උසුලන මාගේ මෙහෙකරුවා මොහුය. ඊට ඉතාම නද කියන්නේ මාගේ සිතට ප්‍රිය වූ, මාගේ තෝරාගත්ත නැත්තා මොහුය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ තෝරා ගත්ත නම් උන්වහන්සේ අඥාන නෑනේ. ඔබ තෝරා ගත්ත දේ උන්වහන්සේ ඔබ තුළ ඉෂ්ට කරනවා නේද? ස්වාමීන් වහන්සේ මෝඩ නෑ. ස්වාමීන් වහන්සේගේ තෝරා ගන්නවා කියන්නේ ඒ ළමයට දුන්නු වැඩ කොටස ගැන ස්වාමීන් වහන්සේ ළමයා තුළ තබලා තිබෙන දේ ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරනවා. තෝරාගත් තැනැත්තා මොහුය, මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි. ඉතින් ඒ ඔක්කොම කරන පිණිස උප්පත්තියෙන් දුන්නු ගෞස්කෝපික දිව්‍ය පත්කඩ විතරක් නෙවෙයි, මාගේ ආත්මය ඔහු තුළ තැබීමි. දැන් වහන්සේ කියන ඒකයි සුදුසුකම. ඉතින් ඔබ කී කියා ඉන්න එපා, මට උපාධියක් නෑ, මගේ දෙමව්පියෝ උගත් නෑ. ඒ කිසි එකක් ප්‍රශ්නයක් නෙමෙයි. මේ දැන් මේ කිව්වනේ ක්වාලිෆිකේෂන් පහක් තියෙන මොනවාද? ස්වාමීන් වහන්සේ උසුලනවා, ඔබ ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවා, ස්වාමීන් වහන්සේගේ සිතට ප්‍රිය වූ තැනැත්තා, මාගේ තෝරාගත් තැනැත්තා, ඊට අමතරව මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි. ඉතින් මේක මේවා වෙනස් වෙන්නේ නැති දේවල්. ඉතින් මොකද අපි ගිහිල්ලා කරන්නේ? ඔහු ජාතීන්ට යුක්තිය ගෙන එන්නේය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉදිරි හරිව තිබෙන දේ. ඔහු මොර නොකසන්නේ. අපි මොර ගහන විදිහට අපි අපේ බලය පාවිච්චි කරොත් ස්වාමීන් වහන්සේගේ බලය එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත ඉස්සෙල්ලා අපේ දර්ශනයේ දෙවෙනි පේත්‍රස් 1:3 උන්වහන්සේගේ බලය අපි දැක්කා. උන්වහන්සේව අපි දැනගන්නකොට උන්වහන්සේගේ බලය වැඩි වැඩියෙන් උන්වහන්සේ නිදහස් කරනවා. උන්වහන්සේව දන්නේ නැති කෙනාට උන්වහන්සේ බලය නිදහස් කරන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේව දැනගන්නකොට වැඩි වැඩියෙන් අපේ ජීවිතයේ කාරණා සඳහා උන්වහන්සේගේ බලය උන්වහන්සේ නිදහස් කරනවා. ඒකයි එහෙමයි මේක වෙන්නේ. ඉතින් උන්වහන්සේ දිනපතා දැන ගැනීම, උන්වහන්සේගේ වචනය කියවීම, එතකොට ක්‍රිස්වාන්සේගේ වියගහ අපේ කරට ගත්තම අපිට දෙන්නා වූ අපේ ජ්‍යෙෂ්ඨයන් සහ අපගේ සමකාලීනයන් සහ අපගේ කනිෂ්ඨයන් සමග උරෙන් උර අපිට තිබෙනවා වැරක් ගන්න, වීරයක් ගන්න. එහෙම තමයි අපි දියුණු වෙන්නේ, තනිවම නෙමෙයි. ඉතින් අපි සම්පූර්ණයෙන්ම පසුතැවෙනවා අපි මොර ගැසීම ගැන, බලයෙන් කතා කිරීම ගැන, බලයෙන් සිටීම ගැන. ඒ අදහස් ඒ ගැන අපි පසුතැවෙනවා, මාත් පසුතැවෙනවා. ඉතින් මේක කියන සුවකී හඬ නොනගන්නේ වීදිහෙහි ඒ ඇසෙන්ට නොදෙන්නේ. ඒ කියන්නේ අපි කලහ කරගන්න අය නෙමෙයි. ඔහු තැලුණු බටලියක් නොබිඳින්නේය, දුම් ගහන පහන්තිරයක් නොනිමන්නේ. ඉතින් මේකේ රූපාදර්ශය නම් තැලුණු බටලිය මිනිස්සු හිතනවා කිසි දෙයකට වැඩක් නැහැ කියලා. නමුත් ස්වාමීන් වහන්සේගේ ඇඟිලි වලින් ඒක ගත්තම ඒ බටලිය ප්‍රාණවත් වෙලා, ප්‍රකෘති වෙලා, තැලුණු තැන් සුව වෙලා ස්වාමීන් වහන්සේගේ ගීතිකාව ගායනා කරනවා ඒ තැලුණු බටලිය තුලින්. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ ගීතිකා කරන්න පුළුවන් අය තුසිත වගේ කරන්න ඕන හැමදාම ස්වාමීන් වහන්සේගේ ගීතිකාවක්. ඔහු තැලුණු බටලියක් නොබිඳින්නේ. තේරෙනවා? ස්වාමීන් වහන්සේ අපේ තැලිච්ච තැන් සුව කරලා උන්වහන්සේගේ අනර්ග ගීතිකාව උන්වහන්සේ ගායනා කරනවා. ඉතින් අපි දන්නවා දාවිද් කියන පවුලේ අටවෙනියනේ දාවිද්නේ, පවුලේ අටවෙනිය. ඒ විතරක් නෙමෙයි, වෙන අම්මා කෙනෙකුගේ පුතෙක්. කවුරුත් හිතුවේ නැහැනේ එයා ගැන. සාමුවෙල් අනාගත වක්තෘත් ආවම තාත්තගේ ගෙදරට තාත්තා දාවිත්ව ගිනාවෙවත් නැහැ. දාවිත් ගඳ ගහන බැටළුව එක්ක සාමුවෙල් අර පළවෙනි එක්කෙනා දිහා බැලුවම යගේ බයිසෙප්ස් ට්‍රයිසෙප්ස් දැක්කම සාමුවෙල් හිතුවා මෙයා තමයි කියලා. දැන් නාසි කිව්වා මම බලන්නේ මේ බයිසෙප්ස් ට්‍රයිසෙප්ස් නෙමෙයි, මම බලන්නේ හදවත. ඉතින් කවුරුත් හිටියේ නැහැ. සාමුවෙල් ඇහුව වෙන කවුරුත් ඉන්නවද පුතේ? ඉතින් මේ යෙස්සිකෝ තව එක්කෙනෙක් ඉන්නවා දාවිත්ව ගෙනාවා. ඉතින් තැලුණු බටලියක් උන්වහන්සේ ආයෙත් මිහිරි ගීතිකාවක් ගායනා කරන වාදනය කරන්න පුළුවන් විදිහට හදනවා. දුම් ගහන පහන්තිරයක් නොනිවන්නේය, උන්වහන්සේ පහන්තිරේ ගන්නවා, පහන ගන්නවා. සමහර විට පහන බිඳිලා තියෙන්න පුළුවන්. අපි දන්නා වලඳකට තට්ටු කරනකොට බිඳිලාද නැද්ද කියලා අපිට දැනෙනවා. ඒ පහන බිඳිලා තියෙනවා නම් උන්වහන්සේ සූ කරනවා.
පහන්තිරය පොඩ්ඩයි තියන්නේ වගේ. නමුත් ඒ කළු අහක් කරලා තෙල් දාලා උන්වහන්සේ කවදදක්කත් කියන්නේ නෑ මන්දැම් මෙයාට තෙල් දැම්ම ඇති කියලා. උන්වහන්සේ කියන්නේ නෑ. උන්වහන්සේගේ තෙල් වටිනවා. ශුද්ධාත්මාලේපේ වටිනවා. ශුද්ධාත්න කරුණාව වටිනවා. නමුත් උන්වහන්සේ කවදාකත් කියන්නේ තවසරයක් නම් තෙල් දාන්න බෑ කියලා. ඒ නිසා අපිත් එහෙම කියන්නේ නැත. තවසරයක්, තවසරයක්, තවසරයක්. පහන ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඒකට තෙල් දැමීම. එතකොට අර දුන් අහන පහන්තිරය ප්‍රාණමත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේ දුන්න හුස්මෙන් අපි කියලා පිඹලා ඒ දැල්ල ආයෙත් එන්න 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 ඉස්සෙල්ලද කෙනෙක්ට බැබලෙනවා, දෙන්නෙක් දැනගන්නවා, තුන්දෙනෙක් දැනගන්නවා යේසුස් වහන්සේ ගැන මේ ළමයාගේ ජීවිතයේ දැල් වෙන දැන් තියෙනවා. දැන් වහන්සේගේ ක්‍රමය ඒකයි. උන්වහන්සේ අත්හරින්නේ නැහැ. දුන් අහන පහන්තිරයක් නොනිමන්නේ. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශ කරන්නේ. පොළොවේ විනිශ්චය පිහිටවනතුරු, යුක්තිය පිහිටවනතුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. දිව්‍ය ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටිනෝය. මොන තරම් ලස්සන අනාගත වාක්‍යයද. ඔබේ දුර්වලකම ගැන හිතන්න එපා. ඔබ මේක දිහා බලාගෙන මේක දවසට කීපසරයක් කියවන්න ඕන. දැන් අපිට ගීතාලේ 118 හම්බුණා, යෙසය 42 හම්බුණා. දැන් අද පොඩ්ඩක් ඕක අල්ලගෙන ඉන්න පුළුවන් නම් තව ගොඩක් මේ යෙසය 42 තිබෙනවා. හරිම අනර්ග අනාගත වාක්‍යයක්. ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක සෙනගට හුස්මක් එහි හැසිරෙන්නන්ට ආත්මයක් දෙන්නා වූ දෙවි වූ ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. ස්වාමින් වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් මඩගසා ගතමි. නුඹේ අතල්ලාගෙන නුඹ ආරක්ෂා කොට සෙනගගේ ගිවිසුමක් සහ ජාතින්ගේ එලියක් කොට නියම කරන්නේ. අන්ද වූ ඇසරින්ට හිරකාරයන් හිරගෙයින් අන්ධකාරයන් අන්ධකාරයින්නන් ඇඳිරිගයින් පිටතට ගැලෙන්න මම ස්වාමින් වහන්සේය. මගේ නාමේ ඒකය. දෙවන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. මේක තමයි අපේ මෙහෙවරට හොර්නෑ නාදයක්, ට්‍රම්පට් හඬක්, සංඥා හඬක්. මොකක්ද ඒකට කියන්නේ? මේක අනබෙරයක්. ස්වාමීන් වහන්සේ ස්වර්ගයෙන් නාදයක් කරලා, නින්නාදයක් කරලා කියනවා මේක තමයි මම ඔබ සමඟ කරන්න කියලා. අපිටත් ඒක ඇහෙනවා. අපි වැඩේට යනකොට දේවදූතයන්ටත් ඇහෙනවා. දේවදූතය ඇවිල්ලා උපකාර කරන්න. අපි ඒකට ගියාම මිනිස්සු කියනවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ කියලා. ඒක පිළිගන්න. දැන් පොඩ්ඩක් බලන්න ඕන 105 යෝසෙප්ගේ මෙහෙවර. ගීතාවලිය 105. යෝසෙප් අවුරුදු 12 ඉඳලා ස්වාමින් වහන්සේ මව්කුසේ ඉඳලා එයාදී බලන් හිටියා. අවුරුදු 12 දී ස්වාමින් වහන්සේ එයාට පේන්න පටන් ගත්තා. ඉතින් මෙන්න බලන්න. ගීතාලේ 105:17. ඔවුන්ට පෙරටුව මනුෂ්‍යයෙකු යවුස්සේක. 17. යෝසෙප් 16 කොට විකුණන ලද්දේ. බොහොම පහත්, එහෙම නැත්නම් අමාරු අඩියක හිටියේ. ඔහු ඔහුගේ පාද විලංගුලා රිදෙව්වෝය. ඔහු යදම්බලින් බඳින ලද්දේය. දැන් ඉතින් අපිට හිතෙනවා අපේ දේශයටත් මේ තත්ත්වය ඇවිල්ලා තින්නේ ඇයි කියලා. හැමදෙස්සම මොකරි අලකලංචයක් වෙනවා. ත්‍රස්තවාදය ආවා, කෝවිඩ් ඇවිල්ලා, ඔළු උස්සන්න හදනකොට තව එකක් එනවා. ඉතින් එහෙම තිබෙන දේශයකට දෙවන් වහන්සේ මොකද කරන්නේ? දැන් දේව දරුවන් සහ දේව ස්වභාවේ විලංගු ස්වාමීන් වහන්සේ නිදහස් කරන කාලේ. දැන් දේව ස්වභාව නැගිටින්න ඕන. කවුද දොරටු අරින්නේ? දේව දරුවෝ. ඊට පස්සේ තමයි දේශයේ අයට දොරටු පේනවා. දොරටු පේන්නේ නැතුව බෑනේ ඇතුල් වෙන්නේ. නැත්නම් ඒගොල්ලෝ කලහ කර කර ඉන්නවා. ඊට වඩා දෙයක් අභක්තිකයෝ දන්නේ නැත. දේව දරුවෝ දන්නවා. ඉතින් මේක කියනවා යදම් වලින් බඳින ලද්දේ. 105:19 මේ යෝසෙප් ගැන කියන්නේ. ඔහුගේ වචනය සිදුවන තෙක් ස්වාමින්ගේ වාක්‍යයේ ඔහු පරීක්ෂා කළේ. ඉතින් යෝසෙප්ට වචනයක් ලැබිලා තිබුණා. ඒක ස්වාමින් වහන්සේ එලිදරව් කර වචනේ. ඒකට කියන්නේ ඩවාර් කියලා. ඊළඟට ස්වාමින් වහන්සේගේ අනිත් වාක්‍ය, ලිඛිත වාක්‍ය. ඒකට කියන්නේ මෙම්රේ කියලා. එහෙම හෙබ්‍රු භාෂාවෙන් ඒක යන්නේ. ග්‍රීක් භාෂාවෙන් අපිට තියෙන්නේ ශ්‍රමණය වෙන වචනය. ඒකට කියන්නේ රේමා. ලිඛිත වචනය තමයි අපේ ලෝගෝස්. ඒකත් ඒක අලුත් ගිවිසුමේ හෙබ්‍රේ භාෂාවෙන්, පරණ ගිවිසුමේ හෙබ්‍රේ, මේ අලුත් ගිවිසුමේ ග්‍රීක් භාෂාවෙන්, පරණ ගිවිසුමේ හෙබ්‍රේ භාෂාවෙන් උන්වහන්සේකින් ලැබෙන එක එක වචනය අපි ලියන්න ඕන. දියුණු වෙන මිනිස්සු
ජර්නල් එකක් ලියන දැ අදුදහෙත් ලියල තමයි ම ආවේ ස්වාමි වහන්සේ කියනදේ ලියන්න ඕන ස්මාර්ට ෆෝන් එක ගත කරන කාලේ අඩු කරලා කලිප් බලන කාලේ අඩු කරලා ටෙලිවිශන් එක බලන කාලය නැති කරලා දෙයන් වහන්සගේ වචනය සහ පොරොන්දු ලියන්න ඕනනේ කේක් පන්තිකටක දෙක ලියාගන්නවා ඒකන ඕ මෙත මෙතරින් අහත් ලියන්න ඕන මේ කියනීම ලියන්න ඕන පාඩමක් වගේ ඇවනද දන්න ඕකේ වචනය සිදුවන තෙක් ස්වාමීන් වහන්සගේ වාක්‍ය ඔහු ඔහුව සෝදිෂ් කරා ලෑස්ති කරා ව්‍යායාම දුන්නා එහෙම තමයි යෝසෙප් අවුරුදු 17 දේව වහල්කමට විකුණුවා පොටිෆර්ගේ ගෙදර ඉඳද්දී ඔක්කොම රාජ්‍ය තාන්ත්‍රික දේවල් ඉගෙන ගත්තා පොටිෆර් කියන්නේ පාරාවෝගේ කිට්ටු නෑදෑයෙක් පාරාවෝගේ රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා එයාගේ ගෙදර තමයි එයා සේවය කරේ ඒ ඔක්කොම එයා ඉගෙන ගත්තා දැන් වහන්සේගේ සැලැස්ම ඊට පස්සේ අර සිද්ධියේදී එයා පරීක්ෂාවට විරුද්ධ වූ නිසා එයාව හිරේ දැම්ම හැබැයි ඒ හිරේ දාපු නිසා තමයි රජුරුවන්ට ඉතා කිට්ටුවෙන් සේවය කළ දෙන්නෙක් එයාට හම්බුණා රජුරුවන්ගේ බට්ල සහ රජුරුවන්ගේ බේක ඉතින් බේකව එල්ලා මැරුව බට්ලව නිදහස් කරාම ඒ බට්ල රජුරුවන්ගේ කුස්ලාන් දරන්න පාරාවට කිව්වා පාරාව හීනෙ දැක්කා ඒවා එකක් දෙයන් වහන්සේ පාරාවට කිව්වා දෙවන් වහන්සේගේ මනුෂ්‍යයෙක් ඉන්නවා හීන ස්වප්න අර්ථකථනය අර්ථ නිරූපණය කරන්න පුළුවන් ඉතින් එතකොට මොකද වුනේ එතකන් දෙයන් වහන්සේ යෝසෙප්ව ට්‍රේන් කරා පුහුණු කරා ඉති අපිට මොනහරි අභාග්‍යයක් අපි කැමති නැති දෙයක් එනකොට අපි කියන්න ඕනේ මේක පුහුණුවක් කියලා ඉන් එහාට ප්‍රමෝෂන් එකක් තිබෙනවා පුහුණු මනුෂ්‍යර තමයි ඊළඟ පියවරට යන්න පුළුවන් වෙන්නේ අපි පුහුණුනේ නැත්තම් එතනම අපිට කරකැවෙන්න වෙනවා ඒකයි ප්‍රශ්නේ ඔබ දැන් නිකන් එකතන කරකැවි ඉන්නවා නම් ආපහු ගිහිල්ලා බලන්න දෙයන් වහන්සේ කතා කළ වචනවලින් මොනවද ඔබට ගිලිහිලා තියෙන්නේ කියලා ඒ නිසා තමයි ලැබෙන වචනේ ලියන්න හැමදාම දෙයන් වහන්සේ කතා කරයිද නැද්ද දෙයන් වහන්සේ කතා කරන සේක කතා කරන එක ලියන්න මම හැමදාම උදේට දිග දර්ශනයක් ලියනවා ස්වාමීන් වහන්සේ මෙසේ කිව්වා ස්වාමීන් වහන්සේගේ වචනේ ළඟට බං කතා කරනවා ඔබටත් එසේ ස්වාමීන් වහන්සේ ඔබටත් කරයි ඉතින් ගීතාවලිය 118 20 ඔන්න දැන් පටන් ගන්නවා ආරෝහණය මෙතෙක් කිව්වේ අවරෝහණයනේ දැන් පටන් ගන්නවා ස්වාමීන් වහන්සේගේ ඉදිරි වැඩසටහන රජතෙමේ මිනිසයන් යවා ඔහු මිදුවේ ඉතින් අපි ලෑස්තිලා ඉන්නවා රජුරන්ට අවශ්‍යතාවයක් වෙනක හැම රටේම යෝසෙප්ලා මේ කාලේ ලෑස්තිවලා ඉන්න ඕන රාජ්‍ය ප්‍රධානින්ට අවශ්‍යතාවයක් ආවම තමයි ඒගොල්ලන්ට දෙයෝ සිහි වෙන්නේ අපිත් එහෙමනේ ඉතින් එතකන් අපි ඉන්නවා රජතෙමේ මිනිසයන් යවා ඔහු මිදුවේ එසේ මිනිස් වර්ගයන්ගේ ආණ්ඩුකාරය ඔහු නිදහස් කර හැරියේ තමාගේ ආණ්ඩුකාරයන් කැමති ලෙස බඳින්ටත් ආණ්ඩු කරන්ටත් තමන්ගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්ටත් ඉතින් මේ ජෝසෙප්ගේ අලුත් පත්‍රවි පත් කිරීම ආණ්ඩුකාරයන් බඳිනවා කියන්නේ ඒගොල්ලන්ට පරිපාලන සැලසුම් දෙන්න මන්ත්‍රීන්ට නුවණ දෙන්න තමන්ගේ ගෙට ස්වාමියෙක් තමාගේ සියලු සම්පත්තියට අධිපතියෙක් කොට ඔහු පත්වේ දැන් දේව සභාවට මේ හතරම දෙන්න දෙයන් වහන්සේ කැමති. ඔබ ජෝසෙප් කෙනෙක්ද? ඔබ ඩානියෙල් කෙනෙක්ද? ඔබ නෙහෙමියා කෙනෙක්ද? ඔබ මොඩෙකයි කෙනෙක්ද? මොන වුණත් ඔබ පටන් ගන්නේ ප්‍රිය පුතෙක් හැටියට. තාත්තා සමග සිටින කාලේ. මේක තමයි ක්‍රිස්තු සභාවේ අලකලංචිය. තාත්තෙක් එක්ක ඉන්න කැමති නැති ගතිය. ටික කලකින්ම එයා තමුන්ගේ දේ හොයාගෙන යනවා අබ්සලම් වගේ. මේක කරන්න එපා මොකද ඔබගේ පුහුණු කාලේ ඊළඟට එයා පටිෆර් එක්ක හිටියා පටිෆර්ගේ ට්‍රේනිං එකට සම්පූර්ණයෙන්ම එකඟ වුණා ඊළඟට එයා ආයතරයක් කරදරයට වැටුණා ඒත් එයා විශ්වාස කරා ස්වාමීන් වහන්සේගේ වචනය වෙනස් වන්නේ නැත ස්වාමීන් වහන්සේගේ පොරොන්දු වෙනස් වන්නේ නැත මා ගැන ස්වාමීන් වහන්සේගේ අපේක්ෂාව තාම සක්‍රියයි ක්‍රියාත්මකයි ඒක තියාගෙන ඉන්න ඕන මොකද ස්වාමීන් වහන්සේ මේ වචනය දෙන්නේ ඉෂ්ට කරන්නේ ස්වාමීන් වහන්සේ අපි ඒක රැකගෙන ඉන්න එක තමයි තිබෙන්නේ. ඉතින් මෙතන තිබෙනවා බැඳීම, නුවණ දීම, ස්වාමියෙක් වීම, සම්පත්තියට අධිපතියෙක් වීම. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් යථා කාලයේදී යෝසෙප් ගිමුළු පවුලම මිස්රයට ආවා. යථා කාලයේදී ඊශ්‍රායෙල් බලවත් ජාතියක් ලෙස වර්ධනය වුණේ එක යෝසෙප් කෙනෙක් තම කැඳවීම තියාගත්ත නිසා. ඊට පස්සේ ති මෝසෙස් ඇවිල්ලා ඒගොල්ලන්ව ගලවගෙන පොරොන්දු දේශයට ආවා.
ඉතින් ඔබ පවුලේ කොළොස්වැනි පුතාද ඔබට දෙයන් වහන්සේ දීලා ඇති එහෙම කැඳවීමක්. ඒකට අපි දිනපතාම වචනය වාක්‍ය ඇහුණනේ, වචනය වාක්‍ය ඒ දෙකින් තමයි අපේ දියුණුව සැපයන්නේ. ස්වාමීන් වහන්සේ ඔබට ධෛර්ය දෙන සේක්වා, ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අපි යන යන දැන මොනවද කියන්නේ? ස්වාමිනී අප ගැලුව මැනව, ස්වාමිනී අපට සෞභාග්‍ය එව්ව මැනව, ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ. අපි ස්වාමීන් වහන්සේගේ ගෘහය සිට ආශිර්වාද කරන්නෙමු. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.